මේ දැන් ඊළඟට අපි කරන්න සූදානම් වෙන්නේ මගේ රට කියන කවි පන්තිය කොලිම අපි බලමු මගේ රට කියන කවි පන්තියේ සුට්ටක් බලමු අපි මේකේ තේරුම නේද ගායනා කරන මගේ රට කවි පන්තියට ගායනා කරන්න පුළුවන් නමුත් ඒ අපි මේ පාඩම පහුකරගෙන තියෙන්නේ මේක පොඩ්ඩක් තේරුම බලලා ඊට පස්සේ අපි ප්‍රශ්න ටිකක් දෙනවා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියමු අපි එකින් එක වෙන වෙනම ප්‍රශ්න දෙන්න ඔක්කොම එකපාර දෙන්නේ තේරුණාද හරි මුලින්ම කවි පන්තිය බලමුකෝ ටයිම් එක හතර වසරේ ඉත ඔයාලා ඉගෙනගෙන තිබෙන කොටස හොඳයි හරි මේ තියෙන කවි පන්තිය නේද පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය පණ ඇති මහා සමුදුරු පවුරෙන් වටය එළදිවයින මගේ මායිප දුන රටය ලෝකන් සියලු දිවයින් මේකට යටය දැන් හැමෝම හොඳට අහගෙන ඉන්න මේ වෙලාවේ හොඳේ මියුට් කරගෙන තමන්ගේ මයික් එක අහගෙන ඉන්න හොඳේ සර් කියන්න මොකද කියලා පෙරදිග ලෝකයේ බලන මුතු ඇටය පෙරදිග ලෝකයේ දැන් ලෝකේ පුතේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් පෙරදිග සහ අපරදිග කියලා බටහිර රටවල් කියන්නේ බටහිර රටවල් ඇමරිකාව ඉංගලන්තය වගේ රටවල් බටහිර රටවල් නමුත් අපි ඉන්නේ නැගෙනහිර පැත්තට වෙන්නේ එතකොට දැන් පෙරදිග ලෝකයේ තමයි ඔය අපි ඉන්න කොටස තේරුණාද පෙරදිග ලෝකයේ බබලන මුතු පෙරදිග ලෝකයේ ඒ රටවල් වලින් තිබෙන මුතු ඇටය වගේ කියන්නේ තව වටිනා රටක් පණ ඇති මහා සමුදුරු පවුරෙන් වටය සමුදුරෙන් වට වෙලා නේද මහා සාගරයෙන් වට වෙලා තිබෙන පවුරක් නේ සමුදුරු පවුර සමුදුරු පවුරෙන් වට වෙලා තියෙන හෙළදිවයින මගේ මා ඉපදුන රටය හෙළදිවයින ඔව් මේක තමයි මා ඉපදුන රට මේක හෙළයන්ගේ දිවයි නේද හෙළ හෙළ දැන් ඔයාලා දන්නවනේ සිංහල ජාතිය නේද මේ රටේ පොත ලබලා තියෙද එතකොට ඒක නිසා අපි කියන හෙළයන්ගේ දිවයි නක් කියලා නේද ඉතින් පැරණි ඉතිහාසයක් අපි මේ ජාතියට තියෙනවා නේද එකයි හෙළදිවයි ලෝවාන් සියලු දිවයින් මේකට යටයා සියලුම දූපත් දැන් අපේ දූපතක් නේ සියලුම දූපත් වලට වඩා මේ දූපත නැත්නම් මේ රට ඉතාම වටිනවයි වගේම යටය මේ වගේ රටක් හොයාගන්න බෑ මහවැලි කැලණිය වලවේ කළු යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා බෑවුම් තැනිතලා හෙල් අතරින් විංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා ඔන ප්‍රධාන ගංගා ටික නේද මහවැලි කැලණි වලවේ ගඟ කළු ගඟ නේද අයි කීකුණාමලී මුහුදට වැටෙන්නේ කැලණි ගඟ කොළඹින් මුහුදට වැටෙන්නේ වලවේ ගඟ අම්බලන් තොපින් මුහුදට වැටෙන්නේ නේද කළු ගඟ කළුතරින් මුහුදට වැටෙන්නේ දැන් ඒ විදිහට රට වටේම ගංගා මුහුදට වැටෙනවා. ඒ කියන්නේ රට වටේම මේ මුළු රටේම මේ ගංගා ගලාගෙන යනවා. ඉතින් සම්මල කන්ද මුදුනේ ඒ කියන්නේ මැද තියෙන්නේ කඳු නේද? ඒ කන්දක් තමයි සම්මල කඳු. ඉතින් එතන ඉඳලා ගලාගෙන යන ගංගා ටිකක් තිබෙන්නේ. බෑවුම් තැනිතලා හෙල්ල අතරේ. ඉතින් ඒවා බෑවුම් වලින් තැනිතලා අතරින් හෙල්ල අතරින් රිංගගෙන යන්නේ. යට තියෙනවා මිනි කැට මිනිකට කියන්නේ මොනවද මැණික් නේද අගනා දුලඹ වනමල් ගොමු ඇත බැද්දී තුරුමස කුරුලන්ගේ සුමිහිරි සද්දේ මීදු පතල පෙර වූ කඳු මැද්දේ සීතල විදි දියවැල් පහලට ඇද්දී අගනා තා වටිනා දුලඹ හොයාගන්න අමාරු දුලඹයි දකින්න බෑ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන්නේ වනමල් කැලෑ මල් ගොමු ඇස බැද්දේ
වනමල් ගොමු තියනවලු බැද්දි සුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ සුරු මත ගස් උඩ නේද කුරුල්ලන්ගේ සද්දය තිබෙන මීදු පටල පෙර වූ නිල් කඳු මැද්දේ මීදු පටල කඳු යායවල ඔයා දැක ඇති මේ මීදු තිබෙනවනේ මේ හරි පේනවනේ දැන් නේ සීතල රිදී දියල පහලට ඇදෙනවා ආ සීතල රිදී දියව නේද ඒ කියන්නේ පුතේ මොනවද ඔව් සීතල රිදී දියව කියන්නේ මොනවද शीतल दीदी पहाड़ गला आडंबर राटे जनपद රජරට පළාතේ පමණක් වැව්සියයි රජරට පළාතේ වැව් කියනවා ගණන් කරන්න බැරි ප්‍රමාණයක් නේ අනුරාධපුර නැගෙනහිර පොළොන්නරුව ප්‍රදේශවල නේද ඒවා ඔයාලා ගියොත් එහෙම වැව් ගොඩාක් දෙක ගන්න පුළුවන් මේවා බලන්නට මේ නිරහඳ පාය නිරහඳ පායන්නේ මේ වැව් බලන්නලු ඒ කියන්නේ ලංකාවේ ලස්සන බලන්න කියලා තමයි මේ කවියා කියන්නේ කවුද මේ කවියා अनेवी लंकांदर लक्षण मुलूक
ඒක නිසා අපි ගෞරව කරන්න ඕනේ කියලා තමයි අවසානයේ කියන්නේ දන බිම ඔබ නිතරම නමදින්න ඕනේ නිතරම වඳින්න ඕනේ කියලා තමයි අවසාන කවියේ මේ කොටසේ කියන්නේ. ඉතින් මේ කවි කියලා තියෙන්නේ පීබී ආල්විස් පෙරේරා මහතා. ඔන්න මේ කවි ටික ඉතාම වැදගත්. මේ මේ කවි වලින් එකින් එක කියන්නේ මොනවද කියන එක ගොඩාක් වැදගත්. ඒක නිසා මේ කවි ටික ඔයාලා පාඩම් කරනවා නම් ගොඩක් හොඳයි. මේ අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. මොකද සමහර විට කවි වල නිස්සම් පුරවන්න ඉන්න පුළුවන්. නේද? ඊළඟ පදේ මොකක්ද? එහෙම අහන්න පුළුවන්. ඒක නිසා ඒ කවි ටික හොඳට පාඩම් කරලා තියාගන්න. නේද? තාලය. විවිධ තාලවලට මේක කියන්න පුළුවන්. YouTube එකේ තවාලා සර්ච් කරලා බලන්න මගේ රට කවි පන්ති. එතකොට ඒකෙත් ඒ තාලේ වාට අඳුරගන්න පුළුවන් මමත් ඔයාලා වලට දාන්න. හොඳේ. හරි. දැන් අපි කවි ටික අහගත්ත මේක තේරුම කොහොමද කියලා තව තව තේරුම් මේක අපිට ගන්න පුළුවන්. එහෙනම් මම ටිකක් කෙටියෙන් කියලා දුන්නේ. බලමු දැන් ප්‍රශ්න ලියනකොට තේරුම් ටික අපි වෙන වෙනම බලමු. තවදුරටත් අපි සාකච්ඡා කරමු. හොඳයි. ඉතින් මම පළවෙනි ප්‍රශ්නය ලියාගන්න. හරි. අපි ඊට කලින් මාතෘකාව ලියමුනේ. මගේ රට කවි පන්ති. කවි පෙළ මේක තියෙන වචනේ කවි පෙළ ප්‍රශ්නය පළමු වන කවියෙන් මගේ රට හඳුන්වා ඇත්තේ කුමක් ලෙසින්ද? පළමුවන කවියෙන් මගේ රට හඳුන්වා ඇත්තේ කුමක් ලෙසින්ද?
කවිය පෙන්නනවා යාළුවනේ. බලන්න පළවෙනි කවිය. උත්තරේ දැම්මම ඉන්නේ. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ලෙස. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය පණ ඇති මහා සමුදුරු පවුරෙන් වටය. එළදිවයින මගේ මා ඉපදුණු රටේ ලොවන් සියලු දිවයින් මේකට. පළමු වන කවියේ මගේ රට හඳුන්වා ඇත්තේ කුමක් ලෙසින්ද? මොකක් වගේ එකක් කියලාද හඳුන්වා දෙන්නේ? පෙරදිග ලෝකයේ බබලන. අන්න හරි. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය නේද? එහෙම තමයි මගේ රට හඳුන්වා දෙන්නේ. කෙළදිව එන කියලා කිව්වොත් වැරදීනේ. එහෙම ලියන්න බෑ. තේරුණාද? හොඳයි. එහෙනම් ඒකේ උත්තරේ තෝරගෙන ඔයාලා ලියන්න. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ලෙසින් අන්තිමට ලෙසින් කියලා ලියන්න. අතන ලෙසින්ද කියලානේ අහලා තියෙන්නේ. කුමක් ලෙසින්ද? එතකොට අවසානයේ පිළිතුරට අපි ලෙසින් කියලා ලියනවා. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ලෙසින්. අකුරු නිවැරදිව ලියන්න පුතා. ඒක තමයි අපි දැන් පුරුදු වෙන්න ඕන. අකුරු නිවැරදිව ලියන්නේ නැත්නම් මේවා ප්‍රශ්න වලට උත්තර හොයන එක අපි ලේසි වැඩක්. අකුරු නිවැරදිව ලියන එක තමයි ටිකක් අමාරු වෙන්නේ. හොඳයි, හැමෝම පිළිතුරු ලිව්වද? ඔතේ පුතේ මේ පෙරදිග කියන එක එකට ලියන්න පුළුවන්. හොඳේ අර කවියේ තමයි මේ වචන දෙකකට තියෙන්නේ. ඔයාට එක වචනයකට ලියන්න පුළුවන්. ඇටය කියන එකත් එකට ලියන්න පුළුවන්. පෙරදිග ලෝකයේ බබලන මුතු කවියක තියෙන නිසා තමයි යයන් ඈත් කළ තියෙන්නේ කවිය ලස්සන කරන්නේ. නමුත් අපිට ඒ වචන දෙකම අපිට වෙන වෙනම ලියන්න ඕනේ. එකට ලියන්න පුළුවන්. පෙරදිග එක වචනයක් විදිහට ලියන්න. ඇටය එක වචනයක් විදිහට ලියන්න. හොඳයි, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට. නේද? හයි, දෙවැනි ප්‍රශ්නේ නම් ලියාගන්න අංක දෙක දාලා. ලෝකයේ අන් රටවලට වඩා ලෝකයේ අන් රටවලට වඩා මගේ රට ඉහළය. ලෝකී අන් රටවලට වඩා මගේ රට ඉහළය යන අදහස. දී ඇති කවිපේලිය ලියන්න.
ලෝකී අන්තවලට වඩා මගේ රට ඉහළය යන අදහස දී ඇති කවිතේ කියන්නේ කවිය පෙන්නන්නද ඒ පළවෙනි කවියම තමයි තියෙන්නේ තමයි ලිව්වද ලෝකේ අන් රටවලට වඩා මගේ රට ඉහළය යන අදහස දී ඇති කවිතේලිය ලියන්නේ बोलिए मगे हरियट लिया अनिवार्य लोवर आंसियल डिवाइन मेकर यात्र यर वैसे मुकुट लिया ना आवश्यक है नहीं ऐसी कमली वाला है ऐसी Gracias.
ගීතේ සඳහන්ව ඇති ගීතයේ සඳහන්ව ඇති දැන් මොකද්ද කරන්නේ මට කට මොකද්ද පුතේ මට කට දැන් මොකද්ද කරන්නේ ඔව් අපි තුන්වෙනි ප්‍රශ්නේ ලියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ගීතේ සඳහන්ව ඇති පරිදි उत्तर लिए महावैली आलू वालवी याने गंगा आरंभ वन कंद नाम कराने हरियाणा සමනල කන්ද හොඳයි පස්සේ ලියා ගන්නක මම පෙන්නන්නම් එතන එතකොට ඔයාලා ඉතින් බලාගෙන ලියන්න පුළුවන් महावेली कैलनी वाले कामने නැන්දේ ඔව් මූර්දික ලයනක් දෙනවා හැබැයි නේ ගීතේ තිබෙන පරිදි නේ කියන්න ඕනේ සමනල කන්ද දැන් කන්ද නම් කරන්න සමනල කන්ද ඉතරයි මුදුනේ සිට පැනනංගා ඒව ලියන්න ඕනද නැහැ ඒව ලියන්න එපා ඔයාලා ලියන්න ඕනේ සමනල කන්ද කියලා විතරයි තේරුණාද වෙන මොකුත් ලියන්න අවශ්‍ය නැහැ සමනල කන්ද කියලා විතරයි ලියන්න අනිත් මේ මුදුනේ සිට පැන නැංගා ඒව ලිව්වොත් වැරදි. හොඳේ? අහන දෙයට අපි හරියටම උත්තරේ තමයි ලියන්නේ. හොඳයි. අය අපි යමු එනම් 4 වෙනි ප්‍රශ්නේ සහ
පස්සේ පස්සේ මේ දෙක අපි එකට ලියා ගන්න. ඔව් මෙන්න හතරෙන් පස්සේ දෙන්නම්. මගේ රටේ නාමය ලොව පුදුම කර වූයේ කුමක් නිසාද? මගේ රටේ නාමය ලොව පුදුම කර වූයේ කුමක් නිසාද? පස්සේ පස්සේ මගේ රට කෘෂිකාර්මික රටක් යැයි කියවෙන කවිය උපුටාලියන් අන ප්‍රශ්න දෙක මගේ රටේ නාමය ලොව පුදුම කර වූයේ කුමක් නිසාද? ලෝකේ පුදුම කර වූයේ මොකක් නිසාද කියලා. මගේ රට කෘෂිකාර්මික රටක් කියයි කියවෙන කවිය. කෘෂිකාර්මික රටක් කියන්නේ පුතේ ගොවිතැන් වලින් ජීවත් වෙන රටක්. නේද? සේවකා කරනවා, වී වගා කරනවා, රබර් වගා කරනවා, නේ? පුරුදු ගම්මිලි නේද? පුරක්කන් මෙලේරි නේ? ඒව වගා කරන කෘෂිකාර්මික රටක්. ප්‍රධාන වශයෙන්ම තේ, පොල්, රබර් සහ වී වගා කරනවා. ඒකයි කෘෂිකාර්මික රටක්. යැයි හඳුන්වන කවිය උපුටාලියක්. නයි ප්‍රශ්න දෙක ලියාගත්තනේ. රයිටෙන් අපි කවි පන්ති බලමු. හැමෝම ප්‍රශ්න දෙක ලියලා ඉවරයි නේද? පාඩම් පිළිලා වද දෙන්න ඉක්මන් කරලා ලියාගන්න. හරි දැන් අපි බලමු මේ කවි පන්ති නැවත. ඔව් කුෂි මේ පළවෙනි පන්තියේ උත්තරේ බලමු අපි. පුදුම කර වූයේ කුමක් නිසාද? පුදුම කර වූයේ කුමක් නිසාද? හරි දෙවෙනි එකේ මොකුත් නැහැ. මෙන්න තියෙන පුදුම කතාව හතරවෙනි අවුකල ගල් වෙහෙර ඇත මහ පිළිම තැනු සූකිරි වගේ පුත්තල මේ විදුරු නూరు සීගිරි ගලේ සිටුවම් ලොව පුදුම වූ එනම් මොනවද පුදුම කර වූයේ කුමක්ද? කුමක් නිසාද? සීගිරි ගලේ සිටුවම් නිසා නේද? සීගිරි ගලේ සිටුවම් නිසා. මාතෘකාව සීගිරි ගලේ සිටුවම් නිසා. අතරින් පස්සේ උත්තරේ මේ තියෙන මෙතන සීගිරි ගලේ සිටුවම් නිසා.
මෙන්න මේ ටික නේ මෙන්න මේ මම රවුම් කරන එක බලන්න සීගිරි ගලේ සිටුවා මුසා හරි දෙවනි ප්‍රශ්නේට උත්තරේ බලමු මේ අවසාන ප්‍රශ්නේට උත්තරේ අවසාන ප්‍රශ්න තියෙන්නේ මගේ රට කෘෂිකාර්මික රටක් කියවන කවිය උපුටා ලියන්න ආයේ කවි කොටස උපුටා ලියන්න ඕනේ ඔව් ආමේ රුහුණේ කුරු සංසාරයි එකලීයයි කියන එක වෙන්නේ නැති නේද අපිට දැන් කාලේ ටිකක් හලක් වුණා බලමු මම නැවත ඔයාලට මේ ලින්ක් එකක් දාන්න නේද එතනම බලමු මේක ඕකේ නැකම් අපි කියමු ආ බලන්න නැවත පන්ති තියන හොඳේ जनपदेटा लिया